ආයුබෝවන් ලදසැනි නිසනින් උණුසුම් පුවත් ඔබ වෙත සමීප කරන අපගේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මෙන්න අපට දැන් වාර්තා වූ තවත් උණුසුම් පුවතක්. ශ්‍රී ලංකාව තුල මේ වන තෙක් භාවිත නොකළ COVID මර්ධන එනත් වර්ග තුනක් ඉදිරි සති දෙක තුල මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම එනත් වර්ග තුනද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් අනුමත කර තිබෙන බවයි. මේ අතර සෞඛ්‍ය මර්ධන කටයුතු වලදී මෙරට අවුරුදු 18ට අඩු පිරිස ගැනද වැඩි අවධානයක් යොමු කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. උපුටා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙන එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වන තෙක් භාවිත නොකරන එනත් වර්ග තුනක් මෙරටට ඉදිරි සති දෙක තුළ ලැබීමට නියමිතයි. අමරිකාවේ නිෂ්පාදනයක් වන ෆයිසර් සහ මොඩර්නා එනත්, චීනයේ නිෂ්පාදනයක් වන සිනොවැක් එනත් ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජුලි දෙවන සතිය වන විට මුළු රටේම 60ට වැඩි සියලු දෙනාටම එක එනත් මාත්‍රාවක් හෝ ලබා දීම තමයි අපේ අරමුණ. එනත් ලබ ගන්න කියලා එනත් ලබා ගත්තා කියලා 100%ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා කිසිම සහතිකයක් දෙන්න බෑ. එනත් වර්ගයේ අනුව ලැබෙන ආරක්ෂාකාරී බව වෙනස් වෙන්න පුළුවන්. ඉහළම ආරක්ෂාවක් තියෙන එනත් 90%ක ආරක්ෂාවක් තමයි පෙන්눔 කරන්නේ. ඒකේ තේරුම කියන්නේ ලබා ගන්න සෑම 10 දිනෙකින්ම එක්කෙනෙක්ට අවදානම තියනවා කියලා. එනිසා සෞඛ්‍ය පුරුදු අතහරින්න බෑ. අපේ අවුරුදු 18ට අඩු අය ගැනත් සලකා බලලා එන්නත් ලබා ගන්නේ නැහැ. ඉතින් ඒ අය ගැනත් අපි හිතන්න ඕන. මොකද ලෝකේ අලුත් ප්‍රභේද බිහි වෙනවා. ඒ වගේම සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුල අවසාන නිෂ්පාදනයක් ලෙස එළිදැක්වීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. තවත් සති කිහිපයකින් මූලික තාක්ෂණික කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි. මේක මුල සිටම එන්නතක් නිෂ්පාදනය කිරීමක් නෙවෙයි. අවසන් නිෂ්පාදනයේට පෙර අවස්ථාවේ තියෙන එන්නත් ඖෂධය ලංකාවට ගෙනල්ලා එහි වෙනස්කම් සිදු කරලා අවසාන නිෂ්පාදනය ලෙස එළි දක්වනවා. ඒ එන්නත නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය එම මෞසමාගම සතු රහසක්. නමුත් එයින් අපිට ඉහළ ආර්ථික වාසියක් අත්වෙනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසෙනින් නිසලින් දැනගැනීමට අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට සීනෝ බොත්තම ක්‍රියාත්මක කරන්න.